කතන්දරේ රනිල් මාර වැඩේ රනිල්ට වුණේ අලියෙක්කුඩ ගිය රනිල් අයියෝ වෙච්ච දෙයක් අන්න ගෑස් සිලින්ඩරේ ජනපති වෙන්න යනවා කුස්සිය ජනපති අයියෝ අලියෙක්කුඩ රජා කියලා අන්තිමේදි ජේ.ආර්. ජයවර්ධනගේ අලියා අලියා උඩ ගියේ අන්තිමේදි දැන් ගෑස් සිලින්ඩරේ දත් සෙට් එක බඩට යන්න දේශපාලනිකව දේශපාලනිකව වටේ ඉන්න දත් ටික ගැලවෙන්න රෙදි නැතුව යන්න දෙන්න ඕනේ. මොකද ඒකට හේතුව කවුරු හරි ලොකු එකෙක් ළඟට ගිහිල්ලා මේ වගේ ඕන් රිලව් වගේ පයින්ව කාලයක් එක තැනක කාලයක් තව තැනක දැන් මේ ළඟදී මං අර කලින් ඉල්ල පක්ෂි තිනවනේ ජනාධිපතිවරනේ 20යි 19යි ඒකේ ලේකම්ට ගිහින් කිව්වල ඔයා විතරක් ඡන්දි ඉල්ලන්නනේ අර ගෑනිට නම් ඡන්දි ඉල්ලන්න දෙන්න එපා මං ඔයාට ඕන තරම් වියදම් කරන්නම් කියලා නේ දත් දොස්තරයෝ වරෙන්කෝ බලන්න ලිබටි රෝම ළඟට කොහොමද දුවවන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ. ඔය වගේ කාන්තාවන්ට හිංසනය කරන අය අපි අල්ලන්න බලන් ඉන්නේ. මතක තියාගන්න ලේසි අපි එන පාර බ්ලොක් කරන්න. හැබැයි අපි දන්නව මාට්ටු දාලා කොහොමද අල්ලගන්නේ කියලා. චන්දෙදි දේශපාලනිකව දුවන්න වෙනවා හොඳේ. ඒ වගේම ඇත්තටම මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් රනිල් අද රට ගොඩ ගන්න පුළුවන් නායකය කියලා ඉදිරිපත් වුණාට රනිල්ට පුළුවන්ද? මං අහන්නේ මෙච්චරයි. රනිල්ට පුළුවන් කියලා කියන්නේ රනිල්ට තමයි පුළුවන්. රනිල් තමයි කියලා කියනවනේ. මට කියන්න අර ගෑස් සිලින්ඩරෙන් දැන් ඉල්ලන එක අර ගෑස් පිපිරීම වලට යුක්ති ඉටු කරාද කියලා මේ රටේ පර් කැපිටා මර් කැප්ටන් කියන අර ගඳ දුර්ගන්ධේ ගෑස් ලීක් වෙනකොට සුවඳ එන එක නවත්තලා ඒක නැතුව මිනිස්සුන්ගේ ගෑස් සිලින්ඩර් වල ප්‍රෙෂර් එක වැඩි ප්‍රෙෂර් එක දීලා මේවා කළා. අන්තිමේදී අපි අහනවා ඒ කරපු රනිල් මේ රාජපක්ෂ හැතිකරේට විරුද්ධව රනිල් ගත්ත පියවර මොකද්ද? ලැජ්ජ නැද්ද අයිසේ දැන් ගෑස් සිලින්ඩරෙන් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න? ලැජ්ජ නැද්ද? මං අහන්නේ ඒකයි. තමුසෙට ලැජ්ජාවක් කියන දෙයක් කොහොමද ඉන්නේ? කොහොමත් නෑ ලැජ්ජාවක් කියනවා නා. දැන් ඔයාලට මතක නැද්ද 21 මොකද උනේ? ආ අප්‍රේල් 21 වගේම මෙන්න 21 වැටලා දින්නේ මාර වැඩේ. ඒ වගේම 9 වෙනි මාසේ 21 9 වෙනිදාවකුත් එනවා නේද? 21 9 20 24 අමතක නොවන දිනයක්.